ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා දින්වන් දසවන් ඇත්තෝ පිං සිතින් ශ්‍රද්ධාව වඩත්වා පින්වත්නි පින්වත් දරුවනි මේ කතාව හොඳට කන් යොමු කරගෙන අහන්න හරිම පුදුම සහගතයි මේක සිද්ධ වුණේ ඉතාමත් ඈත අපේ බුදුරජාණන් වහන්සේ ලෝකේ 15 වෙනිද කලින් ලෝකේ 15 වෙලා හිටියා මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 20000ක් වුණ කාලේ කාශ්‍යප තථාගතරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ බුදුරජාණන් වහන්සේගේ කාලේ වෙච්ච දෙයක් තරුණ අම්මයි තාත්තා කෙනෙක් ඔන්න ඒ තරුණ අම්මයි තාත්තට පුතෙක් ලැබුණා දරුවෙක් ලැබුණාට පස්සේ ඇති වෙන සන්තෝෂී ප්‍රීතිය කියලා නිම් කරන්න බෑ ඊට පස්සේ හරි සන්තෝෂින් දරුවා ඉඹ සනසා පෝෂණය කළා ආපහු පුතෙක් ලැබුණා ආපහු පුතෙක් ලැබුණා ඊළඟට ආපහු පුතෙක් ලැබුණා මේ ගෙදර දරුවෝ පුතාලම 8 දෙනයි අම්මලා හොඳට ඉගැන්නුවා ශිල්ප ශාස්ත්‍රය දුන්නා ලොකු පුතාද අගේට උගත්තේය දෙවෙනි පුතාද හොඳටම ඉගෙන ගත්තේය තුන්වෙනි පුතාද ඉගෙන ගත්තේය හතරවෙනි පුතාද ඉගෙන ගත්තේය පස්වෙනි පුතාද ඉගෙන ගත්තේය හයවෙනි පුතාද හොඳට ඉගෙන ගත්තේය හත්වෙනි පුතාද ඉගෙන ගත්තේද පොඩි කාට ඉගෙන ගන්න බෑ ටිකක් මෝඩ පහේ වගේ ඒ නිසා අර ඥානවන්ත අයියලා 7 දෙනාම මේ පොඩි කාන්න කිව්වේ ඒ මොන්නේ ඔමේ වරේ ඒක මොන්නේයා ඊට පස්සේ උන් ඉගෙන ගන්නවා අම්මා උයන්ඩ පෑයයි ලිපට දර ගෙනත් දෙන්නේ නුවර නැත්තාද මොන්නේයාද මොන්නේයා ඒක දරා දිනවා අයියලා 7 දෙනාම ශිල්පයේ හික්මෙද්දී උයන අම්මාට වතුරට ගැදලා දෙන්නේ මොන්ඩියා හොඳට ඉගෙනගෙන නැහැ ඊළඟට ඈත වනේ දරකපණ්ඩ යද්දී අර කොල්ලෝ ශිල්ප ශාස්ත්‍ර හදාරනවා අම්මා තනි නොතිනට ගෙන්නගෙන යන්නේ කවුද මොන්ඩියා ඊට පස්සේ අයියලා 7 දෙනාම හොඳට ඉගෙන ගනින්දී අරක කරපම් මේක කරපම් කියලා කියන්නේ කාටද මොහොඩයට ඊට පස්සේ අම්මලා රෙදි සෝදන්න යද්දී අයියලාගේ රෙදි කන්දරාවත් එක්ක රෙදි පොදිය ඔළුවේ තියාගෙන ලින්දට පීල්ලට වැවට ගඟට යන්නේ කවුද මොහොඩයා මේක ඇත්තටම වෙච්ච දෙයක් අර කොල්ලගේ කනට මුළු ජීවිත කාලෙම ඇහුනේ එක වචනයයි මොකද්ද මොහොඩයා ලොකු අයියාද විවාහ වුණේ ඈ පතිනියක් සමග වෙනම පදිංචියට ගියා දෙවෙනි පුතාද විවාහ වුණා පතිනියත් සමග වෙනව පදිංචිට ගියා නුවණක්කාර තුන්වෙනි පුතාද නුවණක්කාර හතරවෙනි පුතාද නුවණක්කාර පස්වෙනි පුතාද නුවණක්කාර හයවෙනි පුතාද නුවණක්කාර හත්වෙනි පුතාද කසාද බැඳ වෙන වෙනම පදිංචිට ගියා ගෙදර ඉතිරි වුණා කවුද ඈ ඇහෙන්නේ මොහොන්ඩියා ඉතිරි වුණා ටික ටික මව දුබල වී ගියා
ටික ටික පියා දුබල වී ගියා. ඔවුන්ට උපස්ථාන කරන්නේ දැන් නුවණං කාර්යද මොණ්ඩයාද? මොණ්ඩයා. ඊට පස්සේ අම්මට වාරුව මදි. උයන්නේ දැන් මෙයා. අර හත් දිනාම බැලිල්ලක් නැහැ. ඊට පස්සේ මෙයා තමයි උයන්නේ. මෙයා තමයි රිදි හොදන්නේ. මෙයා තමයි අම්මයි තාත්තයි නාවන්නේ. උදේ පාන්දරම අම්මයි තාත්තයි උණු වතුරෙන් නාවලා ඉස්සර හොඳ චාරිත්‍රයක් තිබ්බා. ඒක දැන් මිනිසු කරන්නේ නැහැ. ඒ තමයි අබවලින් දුන් අල්ලනවා. අබවලින් දුන් අල්ලන එක ගෞරවෙන් ගෞරවෙහිලා තියෙන චාරිත්‍රයක්. අබවලින් දුන් අල්ලවකට පස්සේ දෝෂ නැති වෙනවා. තුන් දොස් කිපීම සංසිඳෙනවා. ඇඟේ අප්‍රාණික ගතිය නැති වෙනවා. අමනුෂ්‍ය බැල්ම දුරු වෙනවා. අබවලින් දුන් එල්ලීමේ එවැනි ආනිසංස තියෙනවා. මේ මා කියන දෙයක් නොවේ. අනුරාධපුර උඩමළුවේ ජයසිරි මහබෝධින් වහන්සේට අබවලින් දුන් අල්ලන්න ධර්මාශෝක රජුරෝ රජ කුමාරයෙක් වෙනම එව්වා. කුල පරම්පරාවක් එක්ක අබ දුන් අල්ලන්න. අම්මා නාවල අබවලින් දුන් අබ දුන් කබලක් අරන් අබ ඇට දාලා ඒකට දුන් අල්ලනවා අම්මගේ ඇඟට තාත්තගේ ඇඟට. ඊට පස්සේ ඇඳුම් අඳවලා පුතා කුලී වැඩට යනවා. ඔහු වනාහි මොඩයා. ඊට පස්සේ ඔහොම හිටියා. අම්මයි තාත්තයි වයෝවෘද්ධයි. දවසක් උදේ පාන්දරම අම්මයි තාත්තයි නාවල කවලා පොවලා උණු වතුරින් නාවල අබඳුන් අල්ලලා මේ ඉන්න මේ පැදුරේ බුදියා ගන්න කියලා පුතා කුලී වැඩට යන්න ගේ දිහා බලලා ගෙට වැන්දා. ගෙට වැන්දා ඒ අම්මයි තාත්තයි ඉන්න ගෙට වැන්දා. වැඳලා හැරෙනකොටම වැට මායිමි රං කඳක් තියෙනවා. රත්තරම් පාට රං කඳක්. රංවන් සිරුර කසාවතින් පොරවා පාත්‍ර ධාතු අතට ගත්ත උත්තම මොණිවරේක් ජීවිතේට කවදාවත් දැකලා නැහැ. ජීවිතේට කවදාවත් මෙහෙම කෙනෙක් දැකලා නැහැ. ඊට පස්සේ මොකද කළේ? බය වුණා දැක්ක ගම. හිතා ගන්න බෑ මේ මිනිස්සෙත් දෙවියෙත්. එහෙම දන ගෙහුවා. වැටේ මායිමට දන ගහගෙන ගියා. රත්තරම් පාට සිරිපා සංගල තඹවන් නියපොතු තියෙන ඒ උත්තම මුනිවරයාණන් වහන්සේගේ පාදක ළඟ ඔළුව තිබ්බා. තියල වැඳලා ඔළුව උස්සනකොටම ඔළුවේ අත තිබ්බා. ඒ පින්වත්නි තථාගත අරහත් කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැදී කාශ්‍යප බුදුරජාණන් වහන්සේ අර ළමයාගේ ඔළුවට අත තිබ්බා. අත තියලා කිව්වා සත්පුරුෂය කියලා. මෙතෙක් කාලයක් ලෝකයාම කතා කළේ මොකක් කියලාද? මොණ්ඩයා. කාශ්‍යප තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කතා කළේ කොහොමද? සත්පුරුෂය කියලා. හිසට ශ්‍රී හස්තේ තියලා සත්පුරුෂය කිව්ව වචනයත් එක්ක මුළු ශරීරයම සීතල වෙලා ගියා. සත්පුරුෂේ ඔබ මවට උපස්ථාන කරන්නේය. පියාට උපස්ථාන කරන්නේය. ඔබ අරමුණු කරගෙන පැමිණීමේ. පාත්‍ර ධාතු අතට අරන් දුවගෙන ගියා. උදේ තමන්ගේ අතින් උයපු බත් ටික තියෙනවා. අම්මයි තාත්තට බෙදලා ඉතුරු වෙච්ච බත් ටික තියෙනවා. ඒකෙන් බත් ටිකක් දාලා පාත්‍රයට පූජා කරගෙන
පාත්‍ර ධාතු දුගෙන ගිනල්ලා තථාගතයන් වහන්සේට දෙන්න හදනකොට වැට මායිම ඉඳල මත් වැට මායිම ඉඳලා ගේ ළඟටම වැඩලා ඊට පස්සේ මොකද කළේ අර මානවකයා දැන් වටපිට බැලුව ඉඳ ගන්න එකක් නැහැ සිල්ව ආධාරමින් නෝනාකාරව හත් දිනක් හිටිය අයියලා ගෙදර පොටුවක් නැහැ උන් යනකොට උන් ඉඳගෙන හිටපු පුටු මේස ඇඳවල් ඒ ඔක්කොම තම තමන්ගේ ගෙවල් වලට අරන් ගිහිල්ලා මොණ්ඩයාට ඉඳ ගන්න එකක්වත් නැහැ තථාගත අරහත් කාශ්‍යප බුදුරජාන් වහන්සේට ඉඳ ගන්න ආසනයක් ඒ ගෙදර නැහැ කියනවා ඊට පස්සේ පිළිකන්නට වස්ත්‍රයක් දාලා ඒ පිළිකන්නේ අසුන් ගැන්නුවා දානි පාන්තරි පූජා කළා අම්මාද පැමිණියාය තාත්තාද පැමිණියේය මේ දරුවාද බුදුරජාණන් වහන්සේ දෙස බලා සිටියා පින්වත්නි බුදුරජාණන් වහන්සේ දන් වළඳලා ධර්මයේ දේශනා කළා ඒ ධර්මයේ දේශනා කරනකොට අම්මත් අනාගාමී වුණා තාත්තත් අනාගාමී වුණා පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ලස්සන බලබලා අම්මෝ මෙච්චර ලස්සන කෙනෙක් කවුද කියලා ලස්සන බලබලා හිටිය නිසා පුතා මඟපල ලැබුවේ නැහැ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩියා. එදා වැඩියා වැඩියාමයි ආයේ කවදාවත් දැක්කේ නැහැ. බ්‍රහ්මියෝ දෙන්නේ ගෙදර ඉන්නවා වගේ උපස්ථාන කළා. අම්මටයි තාත්තටයි අම්මාද මිය ගියා තාත්තාද මිය ගියා බොහෝ දුක්ඛිත ජීවිතයක් ගත කරපු අර අහිංසක මිනිසයා මැරුණා මැරිච්ච ගමන් තවුතිසාවේ ඔහුගේ දිවසින් බැලුවා අයියා නිරේ දෙවෙනි අයියත් නිරේ තුන්වෙනි අයියත් නිරේ අයියලා හත් දෙනාම නිරේ මෝඩයා තවුතිසාවේ අපේ තථාගත අරහත් සම්මා මවට උපස්ථාන කරපු නිසා පියාට උපස්ථාන කරපු නිසා ආයුෂ දීර්ඝයි දිව්‍ය ලෝකේ අපේ බුද්ධ ශාසනයෙන් දක්වා හිටියා අපේ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ බාරාණසී සිපතනේ ධම්මචක්කය දේශනා කළාද පළවෙනි ධර්මය එදා ඒ දිව්‍ය රාජ්‍ය සෝතාපන්න වුණා. එකම එකයි ජීවිතේ පිනට ආපස්සට පේන්නේ. මවට උපස්ථාන කළා, පියාට උපස්ථාන කළා. යම් ගෙදරක පින්වත් දරුවනේ අම්මට තාත්තට සලකන දරුවෝ හිටියොත් එහෙම ඒ ගෙදර බ්‍රාහ්මීක ඉන්නවා. මේක බුද්ධ වචනය. අම්මයි තාත්තට දරුවෝ සලකනවා නම් ඒ ගෙදර බ්‍රහ්මෙක් ඉන්නවා. බ්‍රහ්මයා සහිතයි. ඒ අම්මගේ තාත්තගේ කටින් වචනයක් ගියොත් ගියාම තමයි. මෙවැනි ධර්ම දේශනා ඇසීමට අප නාලිකාව සමග එක්වන්න බුදුබණ TV subscribe කරගෙන යන්න.